ගෙදර තිබිච්චි දෑවැද්ද බෙදාගෙන යන්නයි මිනිහාගේ අයිතිවාසිකම් ගන්නයි අය බුදු වෙන්න 36 කට බත් කන්නවත් දෙන්නේ නැහැ පුතා මිහි මඩලි සමහර විට මේ දොඩංගස් දොඩංගස් කොටුවෙත් එහෙම අප්පල ඇති ඈ බුදු වෙන්න බුදු වෙන්න ගියපු අප්පලාට වැඩේ වෙලා ඇති සමහර බුදු වෙන්න යන්නේ පුතා ගෑණියෙකුත් අරන්නේ මේ ගෑණිය අතහැරලා වෙන ගෑණියෙක් කරා යන්නේ බුදු වෙන්න බුදු වෙන්න නෙමෙයි එනම් ගියේ මොකද සමහර කාන්තාව යනවා පුතා තමන්ගේ ස්වාමියා අතහැරලා ළමයි ටිකක් දාලා වෙන මිනිහෙක් අරගෙන එවුන් දැන් නිවනට යනවා ස්වර්ගයට පණුව ගහලා මැරෙන්නේ පණුව ගහලා හොඳට බලන්නකෝ එහෙම නැද්ද කියලා ඔය සූත්‍ර පිටකේ කියවල පණුවන් ගහලා මැරෙන්නේ එහෙම අංගනාවන්ට එහෙම පුරුෂයන්ට ජීවිත ගමනේ සසර ගමන මහා පෞකාර ලෝකයක් ඇතුළු ඉඳ අවබෝධයෙන් පින්නතුනි හැම වෙලාවෙම සත්පුරුෂ ධර්ම ඇති කරගන්න මහන්සි ගන්න කෙලෙහි ගුණ සලකන් තමන්ට යුතුයකම් මිෂ්ට කරන අයට තමන්ගේ යුතුයකම ඉටු කරලා දෙන්න මහන්සි ගන්න නැත්තම් මේ ගමන මිනිහෙක් හැටියට අපිට යන්න බෑ මම ඒකයි හැමදාම කියන්නේ ගහකොළ හිටවන්න පරිසරයේ ආරක්ෂා කරන් දැන් අපි එනකොට අර අතන වෙල් කණ්ඩියෙන් අපිට මාරු කරගන්න බෑ පුතා වාහන කාගෙද මේ ගම අපේ කාගෙද වෙල අපේ එතකොට ඇයි ඒ වෙල් කණ්ඩියෙන් වාහන දෙකක් මාරු කරගන්න හදිසි ඉඩක් තියන්න බෑද මේ මහ පොළොව අරන් යන්නද අපිට මැරිලා ඉවරලා මේ පොළොවට පස් වෙන්න වෙනවා මිසක් මේක දැහැගෙන යන්න බෑනේ පුතා එතකොට අපි ලෝකේ හැමෝටම පහසු විදියට යන්න එන්නවත් තියන්න එපා මේ දැන් මේ පාරේ දෙවට පාරවල් වල යමු බලන්න වීල් එකේ ගන්නට ඇති පුතා තව වීල් එකක් ආවොත් මාරු වෙන්න පුළුවන්ද මාරු වෙන්න බෑ වැට කඩුලු ගහගෙන හිර කරගෙන පාර අල්ලලා කානුවක් නැ වේල්ලක් නැ වතුර පාර ඔක්කොම පාර මැද්දෙන් ගිහිල්ලා දැන් පාරක් නෙමෙයි ඒක ඇලක් වතු වල වතුර ඔක්කොම පාරට එනවා පාර මැද්දෙන් දබ දබ ගාලා වතුර පාර යනවා දැන් තියන්නේ පුතේ පාර නෙමෙයි ඇල ඒකෙන් තමයි වැහි කාලෙට අපි යන්නේ මඩ වගුරේ ඇයි දෙපැත්තෙන් අඩිය අඩිය දීලා කානුවක් දාලා පාර හොඳට උස් කරලා හදාගෙන අපිට අපේ ගමන යන්න අපිට බැරිද හදාගන්න අපිට පුළුවන් ඒක මහින්ද රාජපක්ෂ මහත්තයා හරි මෛත්‍රීපාල මහත්තයා හරි ඇවිල්ලා කානුව දාලා හදනකම් මෙවුන්දලා බුදි හෙට අනිත් දැයි දැන් ඕන් දෙන්නන් එක්කනේ ඇවිල්ලා පාර ලොකු කරලා කානුව දාලා වැට ගහලා හදලා දෙයි මෙච්චර කාලයක් ගහලා තියෙන්නේ වැට කපලා තියෙන්නේ කානුව හදලා තියෙන්නේ පාර අපිට යන්න නිර්භයව නොඇටි දුක් නොවින්ද පෞකාරයේ ඔක්කොම කාලා කාලා දැම්මා ඒ ලෝකයේ ඇතුලේ ඉදිරියට යන ඔබද ඒ જાතියමයි ඔයාලා ඔය මොන જાති කිව්වත් ඔයාලට හෙට දුන්නොත් ඇමති කොමක් පවුලේ උන්ට අසද්දාගෙන ගන්න තියෙන ඉඩම් කඩන් ටිකන් හොරට අරගෙන කාලා මැරෙන්නේ මට කියන්න ඔයාලට දුන්නොත් මොකද ඔයාලා කරන්නේ සැබෑම සේවය කරයිද නෑ මන් දන්නවා මේ ගමේ ඇවිදිනකොට පේනවනේ මේ උන්දලාගේ සේවය මානව දයාව මම ඒ වගේ කොටසක් තමයි ඔය කිව්වේ අපේ එහෙම සැලකීම් නෑ සත්පුරුෂ ධර්ම නෑ පින්වන්ත ඔබට පුළුවන්කම තියෙනවා නම් හෙට දවස වෙනුවේ මේ ලෝකේ බබලන්න දැන් මේ අඹ ගහක් බලන්නකෝ මල් පිපිලා තියෙනවා මේ අඹ ගහේ මල් පිපිලා තියෙන හැටියට ඒකේ ගෙඩි හැදුනාම එක කන්නකට කී දෙනෙක් කුසගිනි නිවයිද පුතා රස විඳීද ලෙඩට දුකට නිරෝගී භාවයේ ලබයිද මං හිතන්නේ මිනිස්සු සිය ගානක් කනකොට සත්තු දහස් ගානක් කුසගිනි නිවා ගන්නවා හැම රාත්‍රියකම මේ ගස් වලින් පුතා ඔක්සිජන් වායුව පිට කරනවා මේ ගස් වලින් ඔක්සිජන් වායුව පිට කරනවා මං ඉන්නේ ගල්කිරි ආගම මේ පැත්තෙන් හැමන හුළඟේ පා වෙලා යන ඔක්සිජන් සමහර විට උදා මේ ගහෙන් නිකුත් වෙලා අපි ඉන්න ගල්කිරි ආගම පැත්තටම පා වෙලා ගිහින් අපි හුස්ම ගන්නේ මේ සුසුම වෙන්නත් බැරි නෑ එහෙනම් මේ ගහ හදාපු මිනිහාට
මේ දෙරණේ ඉන්න හැම මිනිහෙක්ම හුස්ම ගන්න වාරයක් වාරයක් ගානේ පින් සිද්ධ වෙන සත්පුරුෂ ධර්මයක් පුතා ගහක් කොලක් හිටවනවා කියන එක සතෙකුට සිව්පාවෙකුට පණ දෙනවා කියන එක මං සත්තු 13 දෙනෙක් අබේ දානේ දීලා තියෙනවා මගේ පැවිදි ජීවිතය ඇතුලේ හැම කටින පින්කමකටම පුතා මං සතෙක්ව නිදහස් කළා මං ඒ සත්තු ටික අරගෙන අට දෙනෙක් දීලා ඉන්නවා වත්තෙන් පිටපැත්තට පස් දෙනෙක් ඉන්නවා මගේ වත්ත අයිනේ තියලා මගේ වත්තේ අවශ්‍ය පොහොර ටික ගන්න නඩත්තු කර ගන්න සහ වත්ත පල්ලෙහා තියෙන අක්කර දෙකමාරක් විතර තියෙනවා ඒක තනකොළ වැවෙන්නේ නැතුව සුද්ධ පවිත්‍ර කර ගන්න අවැසි වටපිටාව උන් හරහාම තියෙනවා අනිත් එක උදේ හවස මගේ ඇහැට පේනකොට මට හරි සතුටක් දැනෙනවා පාළුවක් කාන්සියක් නැහැ මං කොහේ ගියත් විවේකයේ තියෙන හැම වෙලාවකම දෙතුන් පොලක බැඳලා උන්ට කණ්ඩ දෙනවා වතුර ටික දෙනවා අවශ්‍ය බෙහෙත් හේත් ටික ඕන වෙලාවක් තියෙනවා නම් ගෙනල්ලා දීලා එවුව බලා ගන්නවා ස්වභාවිකව මැරෙනකන් දැන් ගොනෙක් ඉන්නවා ඒක දැක්කාම මටත් වඩා උසයි මේ උළු අස්සවල් ඒක 165000කට ඇවිල්ලා මන් නැති දවසක ඉල්ලලා මං කිව්වා මං ඉන්න දවසක එන්න ගියාපන් කියලා 165000කට දෙන්න අර සත් අච්චර අර රමණීය සෞන්දර්යාත්මක පිරිපුන් සතා දිහා ඒකව කණ්ඩ හිතෙනවානේ මේ උන්ට පෙරේත හැත්තට පෞකාර පෙරේත ජාතියට පුතා අරකව කණ්ඩ හිතෙනවා අලියවා ඈ පාපේ බලන්නකෝ හිතේ තියෙන අපිට නම් අර සතා දැක්කහම පුදුම සතුටන්නේ උපදින්නේ හිතට මෛත්‍රී ආදරයක් නෙන්නේ ඒක ජීවත් වෙනවා දැක දැක ඒ උනාට ගස් කපන්නාට ගහක් දැක්කොත් ලූලා වාගේ ඕක කපනකන් ඌට නිින්ද යන්නේ සතේ දැක්කොත් ඒකව මරණකන් නිින්ද යන්නේ එහෙම දුෂ්ට ගති තියෙනවා ආන් ඒ වගේන් ඈත් වෙලා සත්පුරුෂ ධර්ම ඇති කරගෙන පුතේ ලෝකයට ආදරය කරන කෙනෙක් ලෝකයට ලයාන්විත ලැබැඳි කෙනෙක් වෙන්න පුළුවන් නම් ඒක තමයි සත්පුරුෂ ධර්මය ඔබට සියලු අසත්පුරුෂයෝම සත්පුරුෂයන් කරන්නට පුළුවන්කම තියෙනවා වෙලාව ඉවරයි දාන වෙලාව ඇවිල්ලා තව තියෙනවා ධර්මතා දෙකක් ඒක පෙර මතු දවසක කියනවා දිනේ කදරියන් දානේන සච්චේනාලික වාදින මේ උතුම් මනුස්ස ධර්මතා දෙකක්මයි නිවන් යන්න පුළුවන් උතුම් පින්කම් දෙකක් දන් දීම තුලින් මයි නැති කර ගන්න පුළුවන් මොකද්ද තණ්හාව තණ්හාව ආශාව මේ ලෝකයේත් එක තියෙන බැඳීම නැති කර ගන්න දාන ආදී පින්කම් වල බලය තියෙන්න ඕනේ දන් දෙනවා කියන එක පුංචි වැඩක් නෙමේ පුතා මහා බරපතල ක්‍රියාවක් අවබෝධයෙන් කරන්න ඕන මොනවද අපිට පූජා කරන්න පුළුවන් මොනවද පූජා කරන්න පුළුවන් හැමදේම කිව්වේ ජරාවත් දුන්නාට අපි ගන්න නැහැ නේ